ගෝලාකාර ලෝකයේ නොදන්නා තතු විත්ති සොයා යන රේඩියෝ ගවේෂණය රේඩියෝ ගවේෂණය දසික ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ටාසය සිංහලවත් විවිධ ජන කොට්ටාස 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ජීවත් වේ ද සීක මෙවර දිගහැරුම ලාංකීය සමාජයේ කැපී පෙනෙනහා වඳ වීගෙන යන ජන කොට්ටාසයක් ලෙස හැඳින්වෙන සිලෝන් කැෆර් වරුන් පිළිබඳවයි වසර 500කට පෙර සුද්දන් විසින් අඳුරු මහත් ද්වීපය ලෙස හඳුන්වන අප්‍රිකාවේ සහරාවට දකුණු දෙසින් වාසය කළ නික්‍රෝනම් ජන ප්‍රජාව මෙරටට පැමිණියේය මොන් පැමිණෙන්නේ 1630 ආසන්න සමයේදී පෘතුගීසින් මෙරට පාලනය කරන කාලවකවානුව තුළදීය පෘතුගීසි සමයේ මාන් කුලම් වරායෙන් හා ත්‍රිකුණාමලයෙන් ගොඩපට මෙම කාපිරි ජනතාව මුල් කාලයේදී වරායන් ආශ්‍රිත ප්‍රදේශ තම වාසභූමිය කරගත්හ මෙම ජනතාව වහල් වැඩ කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇති අතර පසුව ඔවුන් පුත්තලම ත්‍රිකුණාමලය ආණ්ඩිමුනේ කලා ඔයහා මඩකලපුව ආදී ප්‍රදේශවල පදිංචි වී තිබේ පුත්තලම සිරම්බේ අඩියේ පදිංචි මෙම කැෆවරු නැත්නම් කාපිරි ජනතාව මෙරටට පැමිණ ඇත්තේ මොසැම්බික් නම් අප්‍රිකානු රටෙන් බවයි කියවෙන්නේ මොසැම්බික් වලින් මෙරටට පැමිණි මොවුන්ට අරාබි බසින් කැෆවරු ලෙස හඳුන්වයි මොවුන්ගේ නමෙහි අර්ථය වහලා පිටස්තරයා යන්නයි සොකේය මෞබිමෙන් හා සංස්කෘතියෙන් බැහැරව මෙරට වාසභූමිය කරගත් ඔවුන්ගේ මුතු සහිත හිසකෙස් කළු වර්ණය විශාල තොල් නාසයේ හැඩය කන්වල හැඩය අප්‍රිකානු ජානවල ලක්ෂණ පෙන්නුම් කරයි වර්තමානයේදී කාපිරි ජනතාව යම් අනන්‍යතාවයකින් ජීවත් වන්නේ සිරම්බි අඩිය නම් ග්‍රාමේහිය පුත්තලම නගරයට යාබද සිරම්බි අඩිය ග්‍රාමය කේන්ද්‍ර කරගෙන දිවි ගෙවන මෙම අපූරු ජන කොටස ලන්දේසි හා ඉංග්‍රීසි පාලනය සමයේ පැවති සටන් වලටද දායකත්වය ලබා දී තිබේ යුද්ධ සමයේදී මෙම කාපිරි ජනතාව මිනී මස් කන බවට ඉංග්‍රීසි හමුදාව ප්‍රචාරය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදටත් ඔවුන් සමාජයේ අතරට යාමට මැලි බවක් දක්වයි කාපිරි ජනතාවගෙන් බහුතරයක් රෝමානු කතෝලිකයන් වන අතර බෞද්ධාගමිකයන් සුළු ප්‍රමාණයක්ද ඒ අතර වේ වෙනස් වර්ග හා මිශ්‍ර වීමෙන් අද වන විට ආවේනික සම්ප්‍රදායන් හා සංස්කෘතියෙන් ඉවත් වී යන මෙම ජනතාව සිය මව් භාෂාවෙන්ද ඈත් ව යාම නිසා එය මළ භාෂාවක් බවට පත්ව තිබෙනවා පෘතුගීසි මව් භාෂාව වෙනුවට ඔවුන් මෙරටේදී අධ්‍යාපනය ලැබුවේද සිංහල භාෂාවෙන් ඒ වගේම කාපිරි ජනතාවගේ අලුත් පරම්පරාවද කතා කරන්නේ සිංහල භාෂාවෙන් වීම විශේෂත්වයකි ඔවුන්ගේ මව් භාෂාව පිළිබඳ අල්ප හෝ දැනුමක් හා මතකයක් ඇත්තේ වැඩිහිටි ජනතාවට පමණි කැෆවරුන්ගේ සිරිත් විරිත් ගති පැවතුම් ආදී සංස්කෘතික කාරණාවලින් ඔවුන් ඈත්ව යමින් සිටේ කාපිරි ජනතාව විවාහය සිදු කරන්නේ දේවස්ථානයේ වන අතර දේව මෙහෙය පවත්වනු ලබන්නේද කාපිරි භාෂා මංගල්‍ය ගීතයක් ගායනා කරමින් වීම විශේෂත්වයකි සිලෝන් කැෆර් කාන්තාවන් සිංහල පිරිමින් සමගින්ද සිලෝන් කැෆර් පිරිමින් සිංහල කාන්තාවන් සමගද විවාහ වීම කලක පටන් සිදුවන අතර
ගෝත්‍රයෙන් පිට විවාහ කරගනිමින් තමන් කාපිරි යන වග අමතක කර ඇති බවයි කාපිරි වැඩිහිටි ජනතාව පවසන්නේ. මායාවෝ අපිනෙ මකෝ අමේරාව කුමේ ජනතාව විනෝදකාමී ජන ජීවිතයකට බොහෝ ඇලුම් කරන පිරිසක් ය. කැෆර් ජන ජීවිතයේ සෑම සුවිශේෂී අවස්ථාවක්ම සංගීතය හා බැඳී තිබීම විශේෂත්වයකි. සංගීතය නිපදවීමට පොල් කටු, ලී, ඩෝලය, රබාන, බෝතල් හා හැඳි වැනි සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ භාවිතා කරනු ලබනවා. කපිරිඤ්ඤා සංගීතය අපට ලැබුණේ කාපිවරුන්ගෙන් වන අතර මොවුන්ගේ නර්තන රටාවන්ද ගායන රටාවන්ද ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හාත්පසින්ම වෙනස් ආකාරයක් ගන්නවා. මාඤ්ඤානම් මොවුන්ටම ආවේනික සංගීත ක්‍රමයක් තිබෙන අතර මෙම ගීත ගායනය පහළ ස්වරයෙන් ආරම්භ කොට ක්‍රමයෙන් වේගවත් වන සංගීතයකි. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කපිරිඤ්ඤා ලෙස හඳුන්වන ගීත කලාවේ නිවැරදි පාරිභාෂික වචනය වන්නේ මෙම මාඤ්ඤා ගීත කලාව නම් වචනයයි. මෙම ගීත පෘතුගීසි භාෂාවෙන් ගායනා කරන අතර මෙම ගීත ගායනා කිරීමට කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයම සම්බන්ධ වේ. කාන්තාවන් දිගු ගෞමකින් හා පිරිමින් සරමකින් හා කමිසයකින් සැරසීම සාම්ප්‍රදායික ක්‍රමයයි. පහළ ස්වරයෙන් ආරම්භ වන මෙම ගායන හා සංගීත රටාවට අනුරූපව නර්තනයේ යෙදෙන අතර නරඹන කා උවත් ප්‍රබෝධමත් කිරීමට මෙම ගායන හා නර්තනාංග සමත් වේ. පුද්ගලයන් 300ක පමණ ප්‍රමාණයක් සිරම්බියඩිය ග්‍රාමයේ ජීවත් වන අතර විවාහ හා අවමංගල්‍ය කටයුතුද රෝමානු කතෝලික පල්ලිය හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර හා බැඳී පවතී. මෙම ජනතාවගේ ජීවනෝපායන් වනුයේ ප්‍රදේශයේ අනෙකුත් ජනවර්ගයන් යෙදෙන රැකියාමය. සිරම්බියඩියේ කැෆර් ජනතාවගෙන් බොහෝ දෙනා පුත්තලමේ ලුණුලේවායේද බැංකු රෝහල්වල මේසන් වැඩ කිරීම, පොල් අතු විවීම, කුලී වැඩ කිරීම වැනි රැකියාවල නිරත වන අතර රාජ්‍ය සේවයේ යෙදෙන නිලධාරින්ද අද වන විට කාපිරි ජනතාව අතර සිටීම වැදගත් කරුණකි. වර්තමානයේදී කාපිරිවරුන්ගේ අනන්‍ය සංස්කෘතික ලක්ෂණ දුරස්ස තිබෙන අතර ප්‍රධාන වශයෙන් ඒ සඳහා හේතු කාරණා දෙකක් බලපානු ලබයි. එනම් සිංහල ජනවර්ග සමග සිදුවන ආවාහ විවාහ කටයුතු හා සිංහල මාතෙන් ලබන පාසල් අධ්‍යාපනය යන කාරණාය. රටේ සුවිශේෂී ජන කණ්ඩායමක් වන මොවුන්ට අනන්‍ය සම්ප්‍රදායන් හා සංස්කෘතිය වියැකී යාම කනගාටුදායක තත්ත්වයක් වුවද වර්තමානයේදී කාපිරි ජනතාව සිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට සංවිධානයේ වී තිබීම සතුටට කරුණකි. ශ්‍රී ලංකාවේ වාසය කරන ජනවර්ග අතර මැකී යන ජනවර්ගයක් වන සිලෝන් කැෆවරු ලංකාවේ ජන සංස්කෘතික වර්ග අතර ප්‍රධාන තැනක් ගනී. එනිසා කැෆර් ජනතාවගේ පැවැත්මේ අයිතිවාසිකම රැකදීම හා ආර්ථිකය සංස්කෘතිය නංවාලීම අප සැමගේම යුතුකමකි. මන්දයත්
කැෆර් ජනතාවට වැළලී ගිය අතීත ඉතිහාස කතා පුවතක් තිබෙන නිසා වෙනි. ගෝලාකාර ලෝකයේ නොදන්නා තතු විත්ති සොයා යන රේඩියෝ ගවේෂණය. රේඩියෝ ගවේෂණය. දසික. අද දවසේ දසික තුළින් අපි කතා කළේ ලාංකේය සමාජයේ විචිත්‍රවත් කළ සිලෝන් කැෆර්වරු පිළිබඳවයි. අද වැඩසටහන් නිෂ්පාදනය දිනෝෂනි සෙව්වන්දි, නිපුණි තිල්හාරා, මොනාලි මයංගනා සහ සඳුනි චාමින්දි. සහාය නිෂ්පාදනය උදාරි ලක්මිනි සමගින් සචිනි සත්සරා. වැඩසටහන් පිටපත තරුෂි ප්‍රනාන්දු. වාර්තාමය හඬදායකත්වය සමගින් මම සඳුනි චාමින්දි. තවත් දවසක නැවුම් දැනුම සමග අපි ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුවපර සතියක්. ආයුබෝවන්.